May, Primetime Sunrise, Pravruthi Prakashayai. Aibowan Subu Udasanak. Primetime Sunrise Udasana Pravruthi Prakashayai Samagin Mama Koshila Liyanage. Prathamen Avadhane Puvat Sirasthala Veta. Siembalandu Pradeshi, Malaria Rogin Hadunagani, විශේෂ පරීක්ෂණයක් ආරම්භේ. මෙදිරිගිරියේ ඉඩමක කල්ලිකුත්තු ඖෂධ වැළලූ සමාගමට එරෙහිව නඩු පැවරීමට පියවර. සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ වැඩි කෙරේ. ගුරුවත්පත් මෙතෙක් ලැබී නොමැති බවට ගුරු සංගම් වලින් චෝදනා. ඇමරිකානු ආණ්ඩුවේ අර්බුද මැද ජනපති ට්‍රම්ප් අද ජාතිය අමතයි. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟ මාලාවට එක්වන සංචිතය නිවේදනය කෙරේ. පාර්ලිමේන්තුව අද පසුරු එකට රැස් වෙනවා. මේ පිළිබඳව වැඩිදුරු තොරතුරුගෙන එන Newsfirst පාර්ලිමේන්තු වාර්තාකරු අමරශ්‍රී බණ්ඩාර. අද පාර්ලිමේන්තුව පසුරු එකට රැස් වෙන්නේ 2019 පළමුවෙනි පාර්ලිමේන්තු රැස්වීම සතිය දෙවැනි දිනේ අද පත්‍රයේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙන්නේ රසායනික ආවි සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කිරීම. ඒ වගේම අද දවසේ තවත් වැදගත් කටයුත්තක් තිබෙනවා. ඒ තමයි ගිය මා 14 15 16 දින තුනේදී පාර්ලිමේන්තුවේ ඇති වුණු සත්වයේ පිළිබඳව සොයා බැලීම සඳහා ආපත් කරන ලද පාර්ලිමේන්තු කාරක සභාව මේ වරප්‍රසාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ ඇති වූ තත්ත්වය සමස්තයෙන් ඒ කරුණ පිළිබඳ සොයා බැලීම සඳහා ආපත් කරන ලද පාර්ලිමේන්තුවේ කාරක සභාවේ විශේෂ පරීක්ෂණ මණ්ඩලය අදත් රැස් වෙනවා. අද පෙර 9:00 පාර්ලිමේන්තුවේදී මේ රැස්වීම ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මේ කමිටුව මේ වන විට පරීක්ෂණ වාර ගණනාවක් පවත්වලා විශේෂයෙන්ම ඊට අදාළ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව මාධ්‍ය ආයතනවල කැඳවීම් කළා. විශේෂයෙන්ම MTV ආයතනය අප ආයතනය සතුව තිබුණු විකාශය කළ සියලුම දත්ත ඔවුන්ගේ පළමු කැඳවීම අනුව අපි ලබා දුන්නා. එයින් අනතුරුව සියලුම මාධ්‍ය ආයතන කැඳෙව්වා. ඒ අනුව ලබාගත් දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී පරීක්ෂණ කටයුතු කෙරෙමින් තිබෙනවා. ඒ වගේම දැනගන්නට තිබෙන ආකාරයට මේ වන විටත් යම් කරුණු ඔවුන් කමිටුව යම් ප්‍රමාණයකට අනාවරණය කරගෙන තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ අදාළ මන්ත්‍රීවරුන් හඳුනා ගැනීම කටයුතු අපරාධ පරීක්ෂණයක ස්වරූපින් කෙරෙන නිසා ඒ කටයුත්තත් මේ වන විට යම් ප්‍රමාණයකට සිදු වී තිබෙනවා. ඒ නිසා කාරක සභාවේ කටයුතු වල යම් තීරණාත්මක තැනකට මේ වන විට පැමිණ තිබෙන බව තමයි දැනට දැනගන්නට තිබෙන්නේ මේ පරීක්ෂණ කටයුතු වල. මම අමරශ්‍රී බණ්ඩාර Newsfirst වෙනුවෙන්. සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මැලේරියා රෝගීන් හඳුනා ගැනීමේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මැලේරියා මර්ධන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ එම ප්‍රදේශයේ සිටි විදේශීය කාන්තාවකට මැලේරියා රෝගය වැළදී ඇති බවට වාර්තා වීමත් සමග මෙම පරීක්ෂණය ක්‍රියාත්මක කළ බවයි. මිට අමතරව එම ප්‍රදේශයේ පුද්ගලින්ගේ රුධිර පරීක්ෂාවද සිදු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සංක්‍රමණික ප්‍රමිතියට මේ මැලේරියාව තිබිලා අපි ප්‍රතිකාර කරා. ඒ වගේම අපි එක්ම රෝගියෙකුට ප්‍රතිකාර කරපු හැම අවස්ථාවකම මේ රෝගියා ගැවසුණු පළාත්වල මේ මදුරුවන් සිටිනවාද, ඒ මදුරුවන්ගෙන් මේ රෝගය අනිත් පැයට පැතිරෙයිද කියන මේක සැලකා සොයා බැලීම සඳහා විශේෂ ආවේක්ෂණ වැඩපිළිවෙලක් යොදනවා. ඒ මගින් ඊට විද්‍යා සමීක්ෂණ දැඩි ලෙස අපේ පැත්තේ කරලා ඒ මදුරුවන් පිළිබඳව අධ්‍යයනය කරනවා. ඒ වගේම පුද්ගලින්ගේ ලේ බලාගෙන වැරදීමකින් හෝ මේ මදුරුවන් හරහා ඒ ප්‍රදේශයේ ජනතාවට මේ පරපෝෂිතයක් ගිහින්ද කියන එක අපි බලනවා. සියඹලාණ්ඩුව පළාතේ මේ දක්වා කරපු සමීක්ෂණයේ කිසිම කෙනෙක් හමු වෙලා නැහැ. පසුගිය වසරේ මැලේරියා රෝගීන් 47ක් වර්තා වූ අතර ඒ අතර බොහෝ පිරිසක් විදෙස්ගතව මෙරටට පැමිණි සහ මෙරටට විදේශීය සංචාරකීන් හෝ කම්කරුවන් ලෙස පැමිණි පුද්ගලයින් බවද ඔහු සඳහන් කළා. 2016 වර්ෂයේදී ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කළා. මෙදිරිගිරිය සමගිවර ප්‍රදේශයේ පාළු ඉඩමක කල්ලිකුතු ඖෂධ වැළලූ පෞද්ගලික සමාගමට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව මෙදිරිගිරිය පොලිසිය පවසනවා.
මැදිරිගිරිය සමගිපුර ප්‍රදේශයේ පාළු ඉදමකවල දමා තිබූ කල්ලිකුත්තු ඖෂධ තොගයක් ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබුණේ පසුගිය රාත්‍රියේ. අනතුරුව ප්‍රදේශවාසීන් මේ පිළිබඳව මැදිරිගිරිය ප්‍රජා පොලිස් ඒකකයට දැනුම් දුන් අතර ඔවුන් මැදිරිගිරිය පොලිසිය දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබුණා. අදාළ ඉඩම් හිමිකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතරේ මෙයිටම බස්තර ගණනාවක සිට භාවිතයට ගෙන නොතිබූ බව පොලිසිය සඳහන් කළා. පුළුන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණ එහි මූලික පරීක්ෂණය කර තිබුණා. අනතුරුව ඔවුන් පොලිසියට දන්වා තිබුණේ වලතම ඇති ඖෂධ ගොඩ ගැනීම සඳහා අධිකරණයෙන් නියෝගයක් ලබා ගන්නා ලෙසයි. පොලිසිය පැවසුවේ අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව අදාළ ස්ථානයේ වලතම ඇති ඖෂධ පිළිබඳ වර්තාවක් ලබා දෙන්නේ අධිකරණය තමන්ට දැනුම් දුන් බවයි. ඒ අනුව නැවතත් පුළුන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම ස්ථානයට පැමිණ ඖෂධ පරීක්ෂා කළා. පොලිසිය පැවසුවේ කල්ලිකුත්තු අදාළ ඖෂධ පිළිබඳ ඔවුන් ලබා දෙන වර්තාව අදාළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. ඖෂධ කෙන්බන පෞද්ගලික සමාගමක් විසින් මෙම ඖෂධ අදාළ ස්ථානයේ වලදමා ඇති අතර ඒ පිළිබඳව සෙවීමට පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් 5 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත් කර තිබෙනවා. සුරක්ෂා ආරක්ෂණවර්ණ යටතේ ගෙවන ප්‍රතිලාභ මේ වසරේ සිට වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පියවර පිළ තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බවයි. ඒ අනුව ශිෂ්‍යයෙකු රෝහල්ගත වීමේදී ගෙවනු ලබන දෛනික දීමනාව ₹1,000 සිට ₹3,000 දක්වා වැඩි කර තිබෙනවා. බාහිර ප්‍රතිකාර සඳහා ගෙවනු ලබන ₹10,000ක දීමනාව ₹20,000ක් දක්වා මේ වසරේ වැඩි කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වන අවස්ථාවකදී ගෙවනු ලබන දීමනාවද ලක්ෂ 2ක් දක්වා වැඩි කර තිබෙනවා. මීට පෙර ඒ සඳහා ගෙවනු ලැබුවේ ₹1,00,000ක මුදලක්. මෞපිය වියෝවකදී ලැබෙන දීමනාවද ₹75,000 සිට ₹2,00,000 දක්වා වැඩි කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ සඳහන්. මේ අතර පාසල් ගුරුවරුන්ට මේ වසර සඳහා අවශ්‍ය ගුරු අත්පොත් ලැබී නොමැති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා. එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ ප්‍රාථමික අංශ සඳහා වූ අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා ග්‍රන්ථයද මෙතෙක් ලැබී නොමැති බවයි. විපක්ෂයේ ආර්ථික පරිශන ඒකකය කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පළ කළ අදහස් වෙතයි දැන් අවධානය. දශකයකට පසු ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාසයේ දරුණුතම කොටස් වෙළඳපොළ කඩාවැටීම පසුගිය සතියේ සිද්ධ වුණා. මෙලෙසින් දැවැන්ත ලෙස කොටස් වෙළඳපොළේ කොටස්වල ආයෝජනය කරලා තිබුණ ආයෝජකයන් තමන්ගේ මුදල් ආපසු රැගෙන යාම කරේ. ඒට හේතු ලෙස මම හිතන්නේ අග්‍රාමාත්‍යතුමා පසුගිය බ්‍රහස්පතින්දා පුවත්පත්වල පළ වුණා පස්වෙනිදා දින 50 අර්බුද කාලේ ඩොලර් 1,00,000,000 සංචිත වියදම් කරලා කියලා. අග්‍රාමාත්‍යතුමා රටට ලෝකෙට රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් ප්‍රකාශයක් කළා. මහින්ද රාජපක්ෂ බැතිතුමාගේ දින 50 කාලය තුළ ඩොලර් 1,00,000,000 අහිමි කළා කියලා, සංචිත වියදම් කළා කියලා. එතකොට මුළු ලෝකයේ පුරාම ඉන්න මූල්‍ය වෙළඳපොළ විශ්ලේෂකයෝ දන්නවා ශ්‍රී ලංකාව සතුව තියෙන මුළු සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 1,00,000,000. මහින්ද රාජපක්ෂ මැතිතුමා දින 50කට 8ක් විනාශ කළා නම් 7ක් තියෙන රටක 8ක් විනාශ කළේ තවත් එකකුත් කොහෙන් හරි හොයාගෙන. ලොකු ගණිතමය ප්‍රශ්නයන්නේ මේ මතුවුණේ ලෝකෙට. එනිසා මගේ විශ්වාසය තමයි මේ ප්‍රකාශයෙන් පස්සේ මූල්‍ය විශ්ලේෂකයෝ ආර්ථික විශ්ලේෂකයෝ ලංකාව ඒ ආර්ථිකය මරණාසන්න තත්ත්වයට පත් වෙලා තියෙන බව වටහා ගත්තාම ඔවුන්ගේ ආයෝජන පිළිබඳ බියක් ඇති වෙනවා. ඒ නිසා ඔවුන් ලංකාවේ කොටස් වෙළඳපොළේ තිබුණ ආයෝජන ඉවත් කරගෙන යනවා. රටේ විදේශ සංචිත භාරව සිටින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වහා ප්‍රකාශයක් කළ යුතු වෙනවා. එසේ නොකිය ඉන්න එක නරකයි. ඒ නරක ප්‍රතිඵලයක් ලෙස අවුරුදු 10කට පස්සේ ලංකාවේ කොටස් වෙළඳපොළේ දරුණුම කඩාවැටීම වාර්තා වුණා. කිරිනැච්චිය සහ යටියන්තර ප්‍රදේශවල සිදු වූ රියන්තුරු වලින් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා. කිලිනුච්චි පලේ ප්‍රදේශයේ සිට ඌරියනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු මිය ගියා. පොලිසිය සඳහන් කළේ ඊයේ පස්වරු 5:30ට පමණ අනතුර සිදුව ඇති බවයි. ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයන් 3 දෙනාම මිය ගොස් ඇති අතර ඔවුන් කිලිනුච්චි පලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිසක්.
මේ අතර යටියන් තොට වැලිහළ තැන්න ප්‍රදේශයේදී අතුරුපදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගියා. එලෙස මිය ගියේ වැලිහළ තැන්න උපතපල් කාර්යාලයේ සේවය කළ 52 වැනි පුද්ගලයෙක්. අනෙක් යතුරුපැදියේ පැමිණි 17 වැනි තරුණයෙකු බරපතල තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා. පොලිසිය පැවසුවේ ඔහු අනතුර සිදුවන අවස්ථාවේ හිස්විසුම් පෙළඳ නොසිටි අතර රියදුරු බලපත්‍රයක්ද නොතිබූ බවයි. ඒ සමගින් ප්‍රයිම් ටයිම් සන්රයිස් උදැසන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. ලයිව් ඇට් 55 ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් අලුත් හමු වෙමු. අයිබෝවන්. Hotline 0114-896-896 www.newsfirst.lk Feedback @newsfirst.lk